Hi guys, welcome to Sangeet Dini Vlogs. මේ කතාව පටන් ගන්නේ අවුරුදු 12කට කලින්. ඇත්තටම මේ දවස්වල අම්මී තාත්තී බව්වෙක් ගෙදරට ගේනකොට හරියට විරුද්ධ වෙච්ච කාලයක්. හේතුව අපි ගාව බව්වෙක් ඉඳලා ඇනැති වුණා. ඊට කලිනුත් එක්කෙනෙක් හිටියා. ඉතින් මේ දේවල් නිසා හරියට දුක කියන එක අපි දන්නවා. අම්මී තාත්තී ටික කාලයක් තව ඉවසමු කියන කාලෙක තමයි මෙයාව ගෙදරට ගේන්නේ. මෙයාගේ නම ජස්මින්. ජස්මින් කියලා නම තිබ්බේ තාත්ති ධම්මිද කියන එක මට හරියට මතක නෑ. හැබැයි මේ චන්ඩියව ගෙනාවේ මම 2012 මෙයාව ගේන්නේ මට යාළුවෙක් එයා ගාව හිටපු බව්වෙක් පැටව දාලා. ඒ හම්බෙච්ච පැටවුන්ගේ එක්කෙනෙක් මට නිකන් දුන්න කියලා තමයි මං ගෙදරට ගේන්නේ. චූටි බොරුවක් කියන්න වුණා. හැබැයි ඇත්තටම මං එයාව ගන්න රුපියල් 12,000ක් 2012 කාලෙදී එකතු කරලා තමයි මං ඒ බව්ව ගත්තේ. ඉතින් අම්මී තාත්තී ඒක දන්නේ නැහැ. ඒක කිව්වනම් සෑහෙන බැනුම් ගහන්න වෙනවා. ඒ වගේ තමයි මේ කතන්දරේ පටන් ගන්නෙ. ඉතින් චූටි කාලේ මෙයාව ගෙදරට ගෙනාම මම ආසාවට ගෙනාපු කෙනා ආදරෙන් බලාගත්තේ මටත් වැඩිය. අම්මී තාත්තී මට වඩා ගොඩාක් යාට ලඟ වුණේ අම්මී තාත්තී. සමහරක් වෙලාවට මම ගෙනාපු කෙනා කියලා මම කිව්වට මට බුරන්න පෙනපු අවස්ථාවක් ඕන තරම් තියෙනවා. හැබැයි අම්මිට තාත්තීට කවදා ජස්මින් එහෙම කරේ නැහැ. හේතුව මට වඩා කාලයක් යා ගත කරේ අම්මී තාත්තී එක්ක, විශේෂයෙන් අම්මි එක්ක. මේ තියෙන්නේ ජස්මින් අපිට දීපු තෑග්ග. බීනුයි බීනුගේ අයියයි. බීනු නම් අපි ගාව ඉන්නවා. බීනුගේ අයියා තාම අපේ අයියා කෙනෙක් ගාව ඉන්නවා. මේ තියෙන්නේ බීනුගේ ජස්මිගේ හපංකම්. මහන්සිට ළමයි දෙන්නට නටලා නටලා මේ කඩන අපේලා රඹුටන් රඹුටන් විදිලා නෑව නේද කෙක්ක දැන් මෙහෙමයි කතන්දරේ මෙන්න මේක පැලටි කඩනවා මේ මහාලියා යන්න අල්ල ගෙඩියා මගුර දෙන්න. අම්මි කොතනද? ජස්මි එතන. අපිට අම්මි ළඟට යන්න දෙන්නෙත් නෑ එයා. කොටිම කිව්වොත් එයා දොය ගන්නෙත් අම්මිත් එක්ක. අම්මිගේ ඇඳ යට, අම්මිගේ ආරක්ෂකයා, අම්මිගේ හොඳම යාළුවා. අම්මිට සෑහෙන්නේ ළඟයි. පුංචි කාලේ ටික 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 මෙහෙම අතේ තියාගෙන ජස්මි හැදුනේ අපේ ගේ ඇතුලේ. එයා බව්වෙක් කියනවටත් වඩා පවුලේ කෙනෙක් විදිහට තමයි අම්මි තාත්තී අපි සැලකුවේ. ඉතින් බව් හදන අය දන්නවා ඒ ආදරේ කොහොම බැඳීමක්ද කියලා. මේ පාර ලංකාවට මැණික යනකොට ඊට දවස් 5කට විතර කලින් ඉඳන් එයා අසනීප වුණා. එයාට බෙහෙත් කරා. එයාට කරන්න තියෙන හැම ට්‍රීට්මන්ට් එකක්ම අපි කරන්න උත්සාහ කළා. නමුත් එයාව එතනින් උඩට ගන්න බැරි කන්ඩිෂන් එකට එයා ඇවිල්ලා තිබ්බා. ඉතින් අම්මි සෑහෙන්න සාත්තු කළා, තාත්ති සෑහෙන්න සාත්තු කළා. අපි දෙන්නම ඉඳී නෑ මැණිකයි මමයි ලංකාවේ. ඉතින් මේ මැණික ලංකාවට යන දවසෙත් වෙනකම්ම එයා හොඳට ඉඳලා තියෙනවා. කියන්නේ අම්මත් එක්ක මට හිතෙනවා මැණිකව එක්කගෙන අම්මි තාත්තී ආපෝට් එකෙන් ගෙදර එනකොට තමයි ජස්මින් අන්තිම හුස්ම හෙළලා තිබ්බේ. ඒක හරි පුදුමයි. හරියට තනියෙන් හිටපු අම්මි. මොකද අම්මිගේ හැම වෙලාවෙම මම තාත්තී මැණික නැති වෙලාවට
තනිකම පාලුව රැක්කේ ජස්මීන්. ඒක හරියට අම්මිගේ තනිකමට මැනික ආපෝ ළඟට එනකම් එයා උපරිම වෙලා අල්ලගෙන හිටියා කියලා මට හිතෙනවා. ජස්මි ගැන කියනවා නම් එයා වෙනස් විදි එක්කෙනෙක්. එයා මම ඔය බවුව ගන්න කියපු වෙලාවේ ඒ පැටව් අතර හිටපු වෙනස්ම බවුව තමයි ජස්මින්. එතකොට ලයන් ෂෙපර්ඩ් කෙනෙක්ගේ පැටවුන්ගේ අතර හිටපු වෙනස්ම බවුව තමයි ජස්මින්. මෙයා චූටිම කාලේ ගෙනාවේ හරිම චූටි කාලේ. එතකොට මං හිතන්නේ මෙයා ඇහැ ඇරලා ඇස්සරලා පොඩි කාලෙන් මං ගෙනාවේ. සාමාන්‍යයෙන් එහෙම බල්ලෝ මේ බවුව විකුණන්නේ නැහැ මං හිතන්නේ එච්චර. නමුත් මට තිබ්බ හදිසියට මම අරගෙන ආවා. මං හදන්නම් ගිරි පොවන්නම් කියලා සල්ලි දීලා. හැබැයි ටිකක් ලොකු වෙනකොට මෙයාගේ ෂෙපර්ඩ් කෙනෙක්ගේ තියෙන පෙනුම නෙවෙයි තිබුණේ, වෙනස්ම පෙනුමක්. ඉතින් කොහොමනත් ඒක හරි හරි සුන්දර අතකයක්. ඒක හරි අපි හැමෝම හිනා වුණා ජස්පි දිහා බලලා. කෝ එයාගේ ෂෙපර්ඩ් කියලා පෙන්නන්න මොනවද මට තියෙන්න ඕනේ කියලා. හැබැයි තාත්තී අම්මි හරි ආදරෙන් එයාව උස්මහත් කළා. හරි දඟ වැඩ ගොඩාක් කරපු එක්කෙනෙක් මෙයා. මෙයාට මෙයා සමහරක් වෙලාවට අපි නැතුව සාංකාව හැදුනහම එක්කෝ අපේ ඇටෙන්ෂන් නැති වුණාම හරිම ඇටෙන්ෂන් සීක මෙයා. මෙයා ගිහිල්ලා අපේ ටීෂර්ට් එකක් හරි මොකක් හරි ඇඳුමක් අරගෙන ඇවිල්ලා, එයාව ගණන් ගත්තේ නැති එක්කෙනාගේ ඇඳුමක් අරගෙන ඇවිල්ලා ඒක සූප්පු කරනවා අත් දෙකෙන් අල්ලගෙන. ඉතින් සමහරක් වෙලාවට අපි බැහැිනෝ. නමුත් ඉතින් ඒවා අපිට තාම මතක් වෙනවා. ඊට පස්සේ ඇත් එක්ක කතා කරලා යාවලු අත ගෑවන් පස්සේ හරි එයා කොච්චර හොඳ වැදගත් ඉදිරි හැදුනද කියනවා නම් එයා අපිට කරදරයක් වෙන විදිහට ජීවත් වුණේ කවදාවත්. තැන තැන ජරා කරලා එහෙම කරලා කවදාවත් අපි ගේ ඇතුලේ හැදුවේ. ඉතින් ගේ ඇතුලේ හිටපු බව්වා දවසක් මොකරයකට වැරදිලා ගෙදර වහලා ගිහිල්ලා මෙයා ඇතුලේ ඉඳලා මෙයා වොෂ්රූම් යන්න නැතුව ඉඳලා තිබ්බ. දොර ඇරපු ගමන් අපිවත් පෙරලගෙන එළියට ගියා. එතකන් ඒ දවස ඉවරනකන් ඉවසගෙන ඉඳලා තිබ්බා. ඉතින් ඒ වගේ මාර ක්වලිටිස් තිබ්බ බව්වෙක්. එහෙම බව්ව ගැන දන්න අය දන්නවා බව්වන්ට තියෙන ආදරය මොන වගේද කියලා, බව්ව අපිත් එක්ක කොහොමද හැසිරෙන්නේ කියලා. යාලාට කටින් කතා කරන්න බැරි එක විතරයි යාලා ගොඩාක් දේවල් කියනවා. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. ඒක දැනෙන්නේ Taman බව්වෙක් ආදරෙන් ඇති කරාම. ඉතින් ඔව් තමයි. ඉතින් නේද ඒ බව්වගේ ආයු කාලය ආවම කියන්න වෙනවා. ඒක හැබැයි හදපු අපිට පුදුම දුකක් දැනෙන්නේ. බව්ව හදලා නැති වෙච්ච අය දන්න ඇති ඒ බව්ව නැති වුණාම දැනෙන දුක පාළුව. එයාගේ මෙමරිස් ඔළුවට එනකොට එයා කරපු දඟ වැඩ, එයා කරපු දේවල් මතක් වෙනකොට, එයාගේ ෆොටෝස් දකිනකොට මෙතන දනවනේ ඒක මාරයි. ඉතින් ගොඩාක් රස විස්තර තියෙනවා එයාත් එක්ක බෙදාගන්න. ජස්මින් අපි ආදරෙට කිව්වේ ජස්මින් ජස්මින් කියලා අල්ලාගෙන කියවුන්නේ. හැබැයි කොහමරි එයාට එච්චරයි කතා කරගන්න පුළුවන් වෙලා තිබුණේ. මේ තියෙන්නේ ජස්මිගේ අන්තිම දවසේ තාත්තියාව නාවලා ගත්ත ෆොටෝ එකක්. එයා ඒ විදියටම ලස්සනට සනීපෙට අපිව දාල ගියා. ඉන්න
එයා කොච්චර වයසට ගියත් එයා කොච්චර ලෙඩ වුණත් එයා කවදාවත් අපිට කරදර කරේ නෑ. හැමදාම ඕනුනේ අපි ළඟට වෙලා ඉන්න. එයා කවදාවත් ගේ ඇතුලේ කැත කරලා නෑ. මේ දුක ඒ වේදනාව හරියටම දැනෙන්නේ බවුවන්ට ඇත්තටම ආදරය කරන අයට. අම්මිය හැමතිස්සම කියන්නේ අපි කෑවෙ නැතත් බවුවන්ට කන්න දෙන්න ඕනි කියලා. මොකද අපිට නම් ඉල්ලගෙන හරි කන්න පුළුවන්. ඒත් බවුව කාගෙන්ද ඉල්ලන්නේ? ඒ හින්දායි අම්මි ගොඩක් මේ දෙන්නට ආදරේ. අපිටත් වඩා ඒ දෙන්න ගැන හොයන්නේ ඒකයි. මම මේ කියන දේවල් ඔක්කොම බවුව හදන හැය නම් දන්නවා. එහෙම නේද? බවුවන්ට ඇත්තටම ආදරය කරන අය ඉන්නවනම් ජස්මිට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු. ජස්මි, ඔයා ආයේ අපේ ළඟම ඉපදෙන්න ඕන. දානයක් ගැන ලෑස්සි කරලා තියෙන්නේ. පුළුවන්ුණත් ඕගොල්ලොන්වන් දායක කරගන්න. බීනුටත් තනී දැන්. එයා හැමතිස්සෙන් බලනවා ජස්මි කෝ කියලා. පෙන්නද දඟ කර කර හිටි ළමයා දැන් ඔහේ බලාගෙන ඉන්නවා. අපිට එයා ගැනත් බයයි. එයා ස්ලිප් එක තියන කාලේ අපි ඒ පාටියට තිබුණේ සත්තු ගේන්න. කලින් සතෙක් හදලා අපිට කරගන්න බැරුව එයාව ගිහින් දුන්නා මේ උකුම් මම්මලාට. ඊට පස්සේ මේ එයා පැටියෙක් අපිට හොරෙන් ගෙනල්ලා කිරි බෝතලයකුත් අරගෙන කිරිත් අරන් ඇවිල්ලා මං ක්ලාස් ඉවරලා එනකොට ඉන්නවා හිනා වෙවි පොපෝ මෙහෙම තුරු කරගෙන. අවුරුදු 12ක් හිටියානේ. ඉද්දගහි සුදු මල් වගේ සුදු ආත්ම ජස්මි, ඔයාට සුබ ගමන්, ආදරේ.